තෙරුවන් සරණයි පින්වත්තු පහැමදනාටම. සදහම් සුවෙන් සියලුලෝ සතනිවා සන්නසල්ලන, බෞදධ අරෝපවාහිනේ මේ පැටනියමිත දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් ආරභ කරන්නේ. දේශනාව පෞතුරු ලබන ගෞරවනිය ස්වාමින් වහන්සේ පූජනීය කෝරලයාකම සරණ තිස පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාද නංවා නමස්කාර පූරකව පිළිගනිමුෝ. සාතෝ, සාතෝ සාතෝ. ධර්මදානයක් ලෙසයින් මේදේශනාව මුළුමහද ලෝකයා වෙත සඳිමදනය කරන්නට අදදසේ පින්බර්දායකත් වෙ ලබාදමෙන්ටයතු කරනවා බෞදධරූපවාහිනයෙන් සියලු ෝ සතවෙ අනුකම්පාවෙන් ධර්මදානය ලොවට පෙදා දෙන්නට නිරන්ත්‍රෙන් බෞධයාරූපාණයත් සමගින් එකතුවන රංගා ලා සිරීම හම ඇතු පවත් පිරිස මයි මස හතර වන දිනට එදැ ඇතු මේකේ චන්මදිනට ආශිරවාද ප්‍රාර්ථනාවන් සිදුකරමෙන්ඇතු මේ ප්‍රදාන වයි අදමේ දේශනාවේ පින්බර දායකත්වේ ලබා ගැමෙන් කටයුතු කරන්නේ. සමන්තාචක්කවාලියසු අත්්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දං දම්මස් හවනෙකාලු අයං බදන්තා දම්මස් හවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුුතමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරෙදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. තතා ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තු තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තථගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධබුද්ධි සම්පන්න කාරුණික සැදහැවත් පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපරොත්තුවත් ඇැටුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රභනානි සංසයත් ඔබේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පෙන්නතන මේ උතුම් ධර්මදේශනා මාලාවතුලින් අපි සාකච්ඡා කරමෙන් ඉන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව මේ උතුම් දේශනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කෙරෙන ධර්මදේශ විසි හතරක් මේ වෙනකොට නිමා කරණ්ඩ යෙදුනා අද දේශනාවට දායකත්වය දක්වන මේ සැදැහැවත් පිරිස දායකත්වය දක්වන්නේ විසි පස්වනි ධර්ම දේශනාව සඳහා මේ උතුම් වෝ රතන සූත්‍ර දේශනාවත් තුන්වෙනි ගාතාරතනය තමයි අපි තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ. යං කිංචිවිත්තන් ඉදවාහුරංබා සගගේ සුවායන් රතනං පනීතන් නෝ සමං අත්ති තතා ගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒ තේන සක්කේන සවත්ති හෝතු මෙ ගාථ රතනයේ මෙ රතන පිළිබඳව සඳහන් කරනවා සගගේසු වායං රතනම් පනීතන් නනෝ සමං අත්ති තථහගතයන මේ ලෝකයේ යම් රතනයක් තේෙනවනං සියල්ලට වඩා උතුම් ඒ එකම රථනය භාගිතුන් වහන්සේ මයි. භාගිතුන් වහන්සේට වඩා උතුම් රතනයක් මේ ලෝකෙන් නැහැ මයි කියන කාරණාව නම් නෝ කියන කාරණාවෙන් අවධාරණය කරලා දේශනා කරලා තියෙනවා.ඒ නිසා මෙ පහුගිය සූත්‍ර පහුගිය දේශනා විසි තුන විසි දෙක දේශාවන්ගේෙන් අපි මේ රතන පිළිබඳව සෑහෙන විස්තරයක් සාකච්ඡා කළා. සක්විති රජ්ජිරුවන්ගේ රතන හතක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අපි එතන එහාට තවත් රතන පිළිබඳව මොනොවද මේ සූත්‍ර අට්ටකතාවේ සඳහන් කරලා තියණෙකින කාරණා ටිකක් මෙ විසි පස්වැනි දේශනාවෙන් සාකච්ඡා කරමු. පෙන්නතන මේ සක්විති රජ්ජිරුවන්ගේ රතන හතෙන් එක රතනයක්වත් භාගිතුන් වහන්සේගේ රතන භාවයට නං සමාන වෙන්නේෙ නෑ. යම් විදිහකින් තුළනය කළ නොහැකි රතනයක් මේ ලෝක තියෙනවනං ඒ භාගිතුන් වහන්සේමයි. කිසි කෙනෙකුට භාගිතුන් වහන්සේ පහුකරලනං යන්ඩ පහුකරල්ලනං යන්න පුළහංකමක් නෑ. සීලයෙන් අභියෝග කරඩ බෑ සමාධියෙන් අභියෝග කරන්න බෑ ්‍රඥාවෙන් අභියෝග කරන්්ඩ බෑ විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් ඒ වගේ රූප ස්වභාවෙන් අදීම කිසිම කාරණාවකින් භාගගිතුන් වහන්සේ ඉක්මුවන්ඩ පුළහන් කෙනෙක් විශ්වයේ එදත් අදත් හෙටත් කවදාවත්ම කවදාවත්ම නෑ. අන්න ඒක නිසා සමාන කරන්ඩ බැරි අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේට විශේෂයෙන් රතන කාරණාව පාවිච්චික නමිල කිසිදේකට සමාන නොවෙන නිසා පිඳදනි සඳහන් කලා අපි අද ධර්ම දේශ නාව ඉත්‍රනයට පටන්ගමු යතා යම්පිතන් දුල්ලබ දස්සනට්ටේන රතනං මෙලෝකයේ දුර්ලභ දර්ශනින් රථනභාවයක් තියෙනවා නං සක්විති රජුගේ සප්ත රථන මේවා පහළ වෙන්නේ සප්ත රතනය පහළවෙන්නේ කාලෙකට විතරයි ඒ කියන්නේ සඳහන් කරනවා පින් තියෙන උත්තමයන් පහළවෙන කාලිනය විතරයි මේ දේවල් පහළවෙන්නේ. නමුත් සඳහන් කරවා පින්නතන එහෙමඋනත් ඒ කිසිම රත්න රතනයක් බුද්ධරථනයට නං සමානත් නෑ. යම් දුර්ලභ රතනයක් කියලා මේ ලෝකයේ කියනවනං ඒ තතාගතයන් වහන්සේටම විතරයි. දුර්ලභාර්ථයෙන් රතනයක් කියනවනං ඒ බුදුරජාණන් වහන්සේම විතරයි. පිනතින මෙතන ප්‍රශ්නයක් අහලා එක විස දෙනවා අටකතායි මේ විදියට. කුතු චක්කවත්ති ආදීනං රතනත්තං. යානි ඒ කස්මිින් යව කප්පේ අනේකානී උපපජ්ජන්ති. එ අහන්නේ චක්‍රවර්තියාදී රතනභාවයන් ගැන මොකද කියන්නේ ඒ රතනයන් එක කල්පයක නොයෙක් නොෙක් කාලවල සිය දහස් ගනන් උනත් පහළවෙඩ පුළුවන්. දෙගැන චක්‍රවර්තියාදී රජවරු එක කල්පයක, සිය දහස් ගණන් වනත් පහළවෙඩ පුළුවන්. නමුත් සඳහන් කරනවා මහාකල්ප අසංකෙයි එකටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළවෙන්න එක වතාවයි කියලා. ඒන එක කල්පයක් ඇතුළේ සක්විති රජවරු සිය ගනම් පහළවෙඩ පුළුවන්. නමුත් මහාකල්ප අසංකෙයිකටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න එක වතාවයි. අන්න ඒ නිසත් සක්විති රජුට වඩා භාගිතුන් වහන්සේ අතතිතය අතිශයිම්ම දුර්ලබයි කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේම දුර්ලභ කියන අර්ථයනුත් රථන භාවයෙනුත් වැඩී කියල පැහැදිලි කරමින් තතාගතයන් වහන්සේ කවදා හෝ කොයිකාලික හෝ උපදින නිසාත් දර්ශනයට දුර්ලබමයි වද. යි කාලෙක උපදීද දන්නේෑ ඉතාම කලාතුරකින්ම පහළ වෙන නිසා දර්ශනයටත් මේ රතනය දුර්ලබයි. පිනතන සඳහන් කලා භාගිතුන් වහන්සේ පිරිනිුවන් පාණ්ඩාසන්න කාලි. ඉහෙන පිරිනිුවන් පාණ්ඩ බොහෝ මආසන්න හෙට පිරිනිුවන් පානව කියන තැනයි භාගිත වොහසේ දැන් වැඩ ඉන්නෙ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සාලුව අනෝද්‍යානනි. පරනිර්වාණ මංචකගේ සැතපිලා ඉන්න වෙලාවේ උපවාන මහතෙරුන් වහන්සේ භාගිතුන් වහන්සේ දකිින්ඩ එතෙන්ටනවා. උපවාන තෙරුන් වහන්සේ නිසා දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දකිින්ඩ ලැබෙන්න්නේනේ. ඇයි කියලාහනවා භාගිතුන් වහන්සේගේ පරණනිර්වාන කාලයේදී දෙවියු කේන්තිගන්නවා මොකටද භාගිතුන් වහසේ දකින්න නො ලැබෙන නිසා. න්දයන් වහන්සේට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරමින් සඳහ දුරඉදල අපි තතාගතයන් වහන්සේ දැකීම සඳහා ආවා කව දෙහෙම කියන්නේ දෙවු. දුර ඉදල අපි තථගතයන් වහන්සේ දැකීම සඳහා ආවා කවදා හෝ කවර කලෙකු හෝ ලෝකයේ භාග්‍යතුන් වහන්සේ ඇ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මහා සම්බුදුරජාණන් වහන්සේ පහළ වනාද අද අලු යම්කාලයේ තතාගතයන් වහන්සේ පිරිනිවන් පානාාසේක. මේ මහේ ශාක්‍ය භික්‍ෂුව තතාගතයන් වහන්සේ ඉදිරිිය ඉඳලා. අපට භාග්‍යතුන් වහන්සේ දකිින්ද අවස්ථාව උදා කරලා දෙන්නෙ නෑ. භාගිතුන් වහන්සේ අපගෙන් උන්වහන්සේ මෝහ කරනවා. අපට අන්තිම කාලෙදිවත්. භාගිතුන් වහන්සේ දකිින්ට ලැබෙන්න්නේ නෑ දෙවියු මැසිවෙලි නගනවා. මොකද පින්නතුන අවසන් වෙලාවෙ උපවාන තෙරුන් වහන්සේ භාගිතුන් වහන්සේ ළඟටම වෙලා ඉන්නවා. අං ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ අදහස මනාව දැනගෙන. උපවාන තෙරුන් වහන්සේට එතනින් ඉවත්වෙන්ට කියල කියනවා. එතොට ආනන්දන් වහස කියනව ස්වාමීන්නේ. භාගිතුන් වහන්සේ උපවානයන් වහන්සේ ඉතාම මිත්‍රයි. භාගිත වොහන්සට ඉතාම ලෙංගතුයි, භාගිත නොහසර හිතවත් අං ඒ නිසයි මිතෙන්ටම වෙලා ඉන්නේ. ස්වාමීණී උන්වහසේ එහිම මෙතනින් ඉවත් කරන්න එපා. එහෙම කියලා අනන්දෙන් වහසේ සඳහන් කරනකොට. භාගිතුන් වහසේ. විශේෂයෙන් සඳහන් කරනවා කාරණාව ආනන්ද දෙවියු මැසිවිලි නගනවා. ඇයි දෙවියු මැසිවෙලි නගන්නේ. හෙට උදේ පාන්දර වෙනකොට භාගිතු වොහස පිරිනිුවම් පානවා. තවත් ටික වෙලාවයිතියෙන්න්නේ. අන්තිම කාලෙ දිවත් අපට භාගිතුන් වොහස දැක ගණ්ඩ ලැබෙන්නේෙ නෑ කියලා. මේ කාරණාව විශේෂයෙන් පින්නතුී දිග නිකාරි දෙවනිපොතේ දෙසය වෙන පිටුවේ පැහැදිලි කරනවා තවත් තොරතුරු විස්තර සහිතව. තතාගතයන් වහන්සේ නමක් කල්ප අසංක්‍ය ගණන් ගෙවිල ගියත් දකිින්ඩ නොලැබෙන නිසා දැකීමෙන් හරි දුර්ල බයි භාගිතුන් වහන්සේ. එතැන් එතකොට ඇයි මෙ උපවාණයන් වහන්සේ භාගිතුන් වහන්සේළඟ ඉන්නකොට දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දකිින්ඩ බැරි වෙන්නේ. ො හේතුව නිසාද. ඒ කාරණව පැහැදිලි කරනවා අට කතාාවේ. සාමාන්‍යෙන් දෙවියකුට රහතන් වහන්සේ නමුකගේ ඇඟ හරහා බලන්න බැයි කියලා. අපේ ඒඟ රහා දෙවියන්ට බලන්න පුළුවන්. බාධාවක් නෑ. ඒ දිබ්බ චක්වුව මේ බිත්තියක් කරහවුනත් බලනවා. නමුත් රහතන් වහන්සේ හරහා බලන්න බෑ. හැබැයි ඇවිල්ල රහතන් වහසේ පහු කරලා ඉස්සරහට කිහිල්ලා හතන් වහසගේ ඉස්සර හහිදල බලන්න පුළුව. නමුත් සඳහන් කරනවා මේ සූත්‍රයේ මෙතන මේ සඳහන් කරන උපවාන තෙරුන් වහන්සේ පහු කරලා ගිහිල්ල ඉස්සරහින් දෙවියන්ට ඉන්ඩ බැයි කියලා. උපවාන තෙරුන් වහසගේ ඒ තරං තේජසක්තියෙනවා. දෙවියකුටවත් බෑ උන්වහසට පිටුපාල ඉසරහිඉට. අනික උපානයෙන් වහන්සේට තිබුණේ විශාල ශරීරයක් කියල සඳහන් කරනවා ඇතතිඉදම් බලන දෙවියන්ට අර රහ බලන්ඩත් බැරිනිසා උවහස නිසා භාගිතන් වහසේ මොහවෙලා ඉන්නේ. ඒකයි මේ මැසිවිලි නගන්න. කොයි කාලෙක පහල වෙන දුර්ලබ රතනයක්ද භාගිතුන් වොහස කියලා කියන්නේ. නමුත් ඒ රථනය උත්තරේතර වූ භාගිතු වහන්සේ හෙට පිරිනුවම් පානවා. පරනිර්වානෙන් සැනසෙන්ඩ් කලින් ජීවවාමානෝ ාිතන් වහස දැක ගන්ඩතිී අවස්ථාවම මේ භික්ෂවා අපට අහිමි කරනවා. ඒකටයි දෙවියමි තරහෙන් ඉන්නේ මැසිවෙලි නගනවා. ඇයි එතකොට උන්වහස පහුකරලවත් යන්න බැරි. හරි ප්‍රබල බවක් තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයක් ආරක්ෂා කරලතියෙනවා කාලයක් තිස්සේ. පෙරභවයක පෙරශාසනයක භාගිතුන් වොහසික චෛත්‍යයක් ආරක්‍ෂා කරලතියෙනවා. එකන ආරක්ෂක දෙවියෙක්. වර්තමානය අරගත්තහම භාගිතුන් වහසගේ ආනුභාවයෙන්ම මේ ලෝකෙ තියෙන සුවිශේෂම තැන බවට පත්තින මහචීතිය. විශාල රූපකීන දිවිරාජා ආරක්ෂා කරනවා. තූපාරාම මහසෑය පටවිපාල දිවිරාජා ආරක්ෂා කරනවා. මිරිස වැටි මහසායේ ඉන්දික දිවිරාජා ආරක්ෂා කරනවා. කතරගම මහසෑය මහා ගෝෂධවිරාජය ආරක්ෂා කරනවා. සේරුවාවෙල මංගල මහසෑය කෝටි දොළහක නාගසේනාවක් සුමනකන නාගරාජයා යටතේ ආරක්ෂා කරනවා. මේගොලො මේ ආරක්ෂක දෙවිවරු බුද්ධාන්තරයේ පවතිනතා කල් මේ පූජාභූමි ආරක්ෂා කරනවා. නමුත් ආං ඒ දෙවියෝ. මොන තරන් පුුණ්්‍යවන්තද කියන කාරණාව වචනයෙන් කව දාවත් කතා කර ලිවෙර කරන්න බෑ. අන්න ඒ වගේ මේ උපවානයන් වහන්සිත් සංසාරයේ චෛත්‍යයක් ආරක්ෂා කරලතියවා. ආංග බලය තේජස නිසා තමයි තාමත් දෙවියකුට තුන්වහස ගෑන්ග හරහනම් බලඩ පුලහකම නෑ කියල සඳහන් කරන්නේ. එතුර පින්වතින මේ කාලයේ මේ කරුණුත් එක්ක කොච්චර දේවල් අපි අපේ ජීවිතෙයට එකතු කරගණ්ඩෝ නැද. චෛත්‍යයක් ආරක්ෂාකරුප එකේ තරම් මහානු භව සම්පන්න සම්පන්නයි නං අපිටත් අදගිහිල්ල සෑමලුවක් ඇමදලා සෑමලුව පිරිසිදු කරලා. අපිරිසිදු වෙලා තියෙන සෑයක් මනාව පින්තාරු කරලා පිරිසිදු කරලා. මොන තරම් පින් රැස්කරගණ්ඩ අවස්ථාව. සම්මාධදිට්ටික රටේ අපි තියෙනවද මේ රටේ සම්මාධිට්ටික වෙලා ඉන්න අපට තියෙනවද. පුුණ්්‍යවන්තයා මේ අවස්ථාව හොය 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 ප්‍රයෝජන ගන්නවා එක පුුණ්්‍යවන්තයන්ගේ ස්වභාවය නමුත් අවස්ථාව කොච්චර එල්ල බිලලා තිබුුණත් අකුසලේ බලවත්නං එයින් ප්‍රයෝජන ලැබෙන්නේ. එ අපේ සුදහ පින්ිය මහරහතන් වහන්සේ පිළිබඳව අපපධානපාලයේ සඳහන් කරනවා හ මහාකල්ප ගන්න නාවක් දෙව්ලොවම ඉපදිලා සැපවිඳින්නේ. එක චෛත්‍යයක පිපුරුමක් බදාම පිඩක් අරගෙන වහලතියවා. ඒ කුසලයට මහාකල්ප ගානක් දෙව්ලොවම යුපදන්න. චෛත්‍යයක පැල්මක් වහනවකි එක මහ ලොකු දෙයක් නෙමේන. බදාම පිඩක් අරගෙන ගිහින්තියන්නේ. එ නිසා සුදහ පිින්ඩිය කියලා නම ලැබෙනවා. ඒ අර්ථයෙන් කල්පනා කරලා බලහම මේ තරං සරුවග්‍ය ධාතුන් වහසල වැඩයින්නෝ. සරුවන්්‍ය ධාතුන් වහසල දරාගෙන මේ සරං සුදු සුදුවට හසට ගොඩනැගිච්ච චෛත්‍ය රජයණන් වහසල වැඩන්නෝ. ලංකාව කියල කියන්නේ මම කියන්නේ ධාතු මන්දිරයක් කියලා. කොයි තරං ධාතුන් වහසේල භාගිතුන් වහසේ අපිට දුන්නද. යම් තැනකින් එලියට බැස්සහම ගමනක් යන්ඩ සැතපුමක් කමාරක් සැතපුමක් කමාරක් යනකොට කොතන හරි පන්සලා. සුදෝ සුදුවට අහසර නැගිච්ච චෛත්‍යරාජයන් වහන්සේලා භාගිතුන් වහසගේ ධාතුන් වහස දරාගෙන වැඩඉන්නවා. මේ රට පින් ආකරයක්. හැබ ඒක හරියට මනාව තේරුම් අරගණ්ඩෝනේ. කොයි තරම් පින්කරන්න අවස්ථාව තියෙනවාද. ඒනිසාහ උපවානතෙරුන් වහන්සගේ තේජස හරි ප්‍රබලයි දෙවියන්ට ඒක හලුකරදරෙක් වෙලා තිබුණන මේ භාගිතුන් වහන්සගේ අන්තිමකාලි. පිටතින මෙතන සඳහන් කරනවා භාගිතුන් වහන්සේට නං මේ ලෝකෙ කවුරුවත් සමාන නෑ භාගිතුන් වහන්සේ ඒ සියලු දෙනාටම් වඩා උසස්. ආන් ඒ නිසයි මේ අනෝම සත්ත පරිභෝගන් කියල කියන්නේ. මොක මේ රථන භාවය. ආකාර පහකට අපි සාකච්ඡා කළා දෙක පස්සෙන ආකාරය තමා අනෝම සත්ත පරිභෝගන්. අනෝම සත්ත පරිභෝගන් කියල කියන්නේ මහා පුුණ්්‍යවන්තයෝ ඉන්න කාලෙට පහළ වෙන මහා පුුණ්්‍යවන්තයන්ට විතරක් පරිහරණය කරන්න ලැබෙන දේවල්වලට යථ යම්පිතන් අනෝම සත්ත පරිබෝගට්ටහේන රතනං. අනෝම සත්වයන්ගේ පරිබෝ ගාර්ථයෙන් රථනයක් වන වනං කෞුද කියලකී වහම අනෝම සත්තුයෝ කියල කියන්නේ පැහැදලි කරනවා මේ ලෝකේ ඉතාම උසස් පුද්ගලියෝ ඉන්නවා විශේෂ කුළවල ඉපදිච්ච පුද්ගලයෝ ඉන්නවා. ඉතාම උසස් එවගේ ගරු කටයුතු විශේෂ කුලවල තමයි ඉපදිලාතියෙන්නේ. සරීර ලක්ෂණ සඳහන් කරනවා මනාව පිහිටලා තියෙනවා. රාගය දවේශය මෝහය තුනී කරලායින්නේ ඉතාම ගුණවත් සීලාචාර ගුණ සහිතයි පවින් වැලකිලා සීලෙහි පිහිටලයි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නිතරම ඉන්නේ. උපන්දා ඉඳලම එහෙමයි පස්සෙ කාලි හොඳවෙලා නෙමෙයි ඉපදිච්ච දවස ඉඳලම මනාව යහපත්. අන්න එවන් අයට තමයි අනෝම සත්වයෝ කියලා හඳුන්ුවන්නේ. සඳහන් කරනවා එවන් උතුම් පුද්ගලයන්ගේ පරිභෝග වස්තුූන් ගැනයි මේ අනෝම සත්ත පරිභෝගන් කියල කතා කරන්නේ. අන්නඒ නිසාම තමයි සක්විති රජුගේ සක්ටුව නාදී දේවල් විශේෂයෙන් මෙතන්ට ඉස්මතු කරල පෙන්න ලතිඉන්නේ. මොකද පිනතිනය සඳහන් කරනවා මේ කෝටියයි. දහස් ගනන් ධනේ තිබුනත් කෝටි සිය දහස් ගන යම් කෙනෙකුට ධනේ තිබුනත්. සීලඟ සඳහන් කරනවා තට්ටු හතා අටක් විශාල උස මාලිගාාවල්වල වාසේ කළත්. ඒ පුද්ගලයා චණ්ඩාලකුලේ හෝ බටකර්මාන්ත කරන කුලේ නම් එමරතං වැදිකුලේනං එහෙමත් නැත්තං රථකාර කුලේ නං පුක්කු සහෙවත් කුළු ගෙනියන කුලේ උක්කුසකුල කියන්නේ කුළු ගෙනෙන අය. කුළු ගෙනියන කුලේ නම් කියන මේ නීජ කුලවල උපන් පුරුෂයන්ටසිෙහනෙන්වත් සත්‍රුවන පහළ වෙන්නේ කියලා. විස්තර කරන්න හදන්න මෙතනමකක්ද කෝටි ගනන් ධනය තිබුනත්. තට්ටු හතක් උස මාලිගා තිබුනත්. මේගොල්ල ඉපදිලා ඉන්න මේ කතාකරපු නීච පහත් කුලවල නං. ඒ ධනපෝසත්කංගොලින් වැඩක් නැහැ කුලයෙන් පහළ මෙවන් අයවෙනුවෙන් සිහිනෙෙන්වත් සකෘුවන නම් පහළවෙන්නෙ නෑහ. ඊලකට සඳහන් කරනවා මේ සතෘුවන පහල වෙනවනං මව්පිය පාර්ශවයෙන් පරම්පරා හතක් ඉතාම පිරිසිදු කොලේක ඉපදිලා එකන අපි කියන්නේ හත්මුතු පරම්පරාවකින් පිරිසිදුයි කියල පරම්පරා හතක් ඉතාම පිරිසිදු කොලේක ඉපදිලා. දස සක්විති වත පුරල තියෙන උත්තමයන් කොයි වගේද පරම්පරා හතක්ම පිරිසිදු වෙච්චය ක තමයි මේ දස සක්විති වත්පුරපු අය උපදින්නේ. එහෙම ඉපදිලා සක්විති බවට පත්වන රජතුමාට පරිභෝග කිරීම පිණිස සක්ෘුවන පහළ වෙන නිසා එවන් අනෝම සත්වයන්ටම පරිභෝගයි කියලා සත්තෘුවන පිළිබඳව පැහැදිලි කරනවා. අනෝම සත්‍යෝ කෙළිගෙන මහා පින් ඇති ඇයි. එතට අනෝම සත්ත පරිභෝගන් කියල කියැනෙ මහා පින් ඇති උත්තමයෝ පරිභෝග කරන දේවල් එතකට ස සකෘුවන කියල කියන්නේ මේ ලෝක අඇති සුවිශේෂී වූ රථනයක් සක්විති රජිරුවන්ගේ රථන හතේ පලවෙනි එක අපි මේ කාරණාව මුලින් සාකච්ඡා කරලා තියෙන නිසයි මෙහමමී පැදිලි කරලා තියෙන්නේ ඉතින් ඒ සක්ෘුවනට මිනිස්සු ඇවිල්ල වන්දිනවා මල් පූජ කරනවා දේවල් කරලා යම ප්‍රාර්ථනා කළොත්තේ ප්‍රාර්ථනාව විෂ්ට වෙනවා. ඒ තරම් උත්තරී තරයි සත්තුරුවන. ඉති මෙන්න මේ පරම්පරා හතකින් පාරිසිුද්ධ වූ කොලයක ඉපදිලා. යම් කෙනෙක් මනාව සිල්වත්ව ගුණවත්ව සීලයෙන් ගුණෙන් පොහොසත්ව ජීවත්වෙන වන දස සක්නිති වත පුරලතිෙනවනං එවන් කෙනෙකුට තමයි සත්තුරුවන පාලවෙන්නේ. ඒකයි අනෝම සත්්‍ය පරිභෝගන් කෙල සඳහං කළේ. ඉළඟ සඳහන් කරනවා තම්පි බුද්ධ රතන සමන් නත්ති. නමුත් ඒ රතනයවත් එකන්නේ සක්විති රජ්ජිරුවන්ගේ චක්්‍ර රතනයවත්. ලොතුරහා බුදුරජාණන් වහන්සේටන් කවර කවුම දාක්වත් සමාන වෙන්නෙම නෑ කියලා. යම් විදිහැකින් මේ අනෝම සත්වයන්ට පරිභෝග අර්ථයෙන්, රතනයක් වෙනවන තතාගතයන් වහන්සේම තමයි මේ ලෝකෙ එකම රතනය බවට පත්තියෙන්නේ. ආංගේ නිසා බුද්ධ රතනයි පහළ වෙන කාලෙට සප්ත රථනය මතහැරලා බුද්ධ රථනය හොයාගෙනයනවා. සක්විති රජ කෙනෙකුයි ලෝතුරා බුදු කෙනෙකුයි දෙන්නෙක් එකට ඉන්න නෑ. එකන සක්විතිත් රජවෙලා ලෞතුරාභාගිත වහසසි ඉන්නවනං මේ දෙන්නම එකට ඉන්න නෑ කියල කියන්නේ. සංසාරෙ කොච්චර පින්කරලා මෙවන් රථන ලබල තිබනත්. මේ තරන් භාග්‍යවන්ත වෙලා හිටියත් ලෝතුරා බුදුරජාණන් වහසේ පහළ වෙච්ච ගමන් සක්විති රජ්ජිරූමේ සියල්ල අත්හැරලා භාගිත වහස හොයාගෙන ගිහිල්ල මහනුවේනවා. එකෙන් මගේ ලැබිලතියෙන වස්තුූන්ට වඩා. බුද්ධ රතනය ෝකෙ පහළ වනා නන් තාව මොනවටද මේ බාල රතන ගාව නවතින්න කිය නොවගේ. ගේෙල්ල බාගිතන් වොහසළක පැවිදියෙනවා. පහත් කුලවල උපන් අයට සත්ෘුවන සිහිනෙන්වත් පෙනෙන්නේෙ නෑ වගේ තමයි මේ ලෝකෙ පහත්වයැයි සම්මත උපනිශ්‍රය සම්පත් නැති සම්මාධිට්ටියයක් නැති විපරීත දර්ශනයක් තියෙන. ශට් ශාස්තෘුවරුන්ට වගේම තවත් එවන් පහත් පුද්ගලයන්ට. අති උත්තම වූ බුද්ධ රතනයත් සිහිනෙෙන්වත් පෙනෙන්නේෙ නෑ කියල කියනවා. පහත් කුලවල ඉපදිච්චායට සත්ෘුවන සිහිනෙන්වත් පේන්නේ. එකනි සක්විති රජිරුවන්ගේ රතනහත හීනෙන්වත් පේන්නේ. අන්න ඒ වගේම තමයි ලොෞතුරා බුදුරජාණන් වහසේ පහළ වෙච්ච කාලික. මිත්‍යාදෘෂ්ටි අරගත්ත ශට්ශාස්තෘුවරුවාගේ අය ඒ වගේ ඒ කාලෙ හිටිය තවත් නොයෙක් ආගං තිබුණා අචේලක පරිබ්්‍රාජක නිගන්ට මේ වගේ නොයෙක් මිත්‍යදුෘෂ්ටීන් තිබුණනි අං එවන්න අයට කවදාවත් බුද්ධ රථනය හීනෙන්වත් පේණිනය කෙරකිෙනවා. ඒ තරම් ශ්‍රේෂ් යි සම්මා සම්බුද්ධ රථනය. ඊළංට පැහැදිරි කළා උපනිශ්‍රයේ සම්පත්තියනය ත් මේ උපනිශ්‍රය සම්පත් කියල කියන්නේ මග පල ලබන්ඩ වාසනාව තියෙනවා කියනෙ එකයි උපනිශ්්‍රය සම්පත් තියෙනවා කියල කියන්නේ. එනිසා සඳහන් කලා හතරපද ගාතාවක් නමුත් අවසානයේ අර්හත්තය ලබන්ඩ තරං පින් තියෙන මේ ලෝකෙ පිළිබඳව කලකිරීම් සහිත ඥානයන් පහළ කරගණ්ඩ සමර්ථ බාහිර ජාරචීරය මහතෙරුන් වහන්සේගේ පටන්. අන්‍ය වූ මහා කොලයන්ගේපදුන මහා ශ්‍රාවකයන්ට මහා සත්්‍යයන්ටම පරිභෝගයි කියලා. කවුදේ භාගිතන් වහන්සේ. නිගන්ටාදී මිත්‍යාදෘෂ්ටිකායට කවදාවත් සිහිනෙන්වත් පේන්න නෑ, නමුත් නිවන් ලබන්ඩ උපනිශ්‍රය සම්පත්තියන. හතරපද ගාථාවකින් නමුත්. අවසාන අර්හත්තය ලබන්්ඩ තරම් පින් තියෙන. එකෙන් හතරපද ගාතාවක් දේශනා කරලා ඉවර වෙනකොට. ඒ ගාතාව වැටහිලා නිවන් යන්ඩ තරන් පින් තියෙන. එළට සඳහන්ක නම් මේ ලෝකයේ පිළිබඳව කලකිරිලයින්න. මේ ලෝකෙ ගැන කලකිරිලයිඉන්නේ. ඥාණයන් පහළ කරගන්න සමර්ථ මේ ලෝකෙ හැබෑ අර්ථය හැබැත් හතු. දැනගන්ඩ ඥානය පහල කරගණඩ සමර්ථ බාහිය ධාර්චීරිය මහතරන් වහන්සේගේ පටන් අන්‍ය වූ මහා කුලයන්ගේ ඉපදුුණන මහාශ්‍රාවකයන්ටම භාගිතන් වහසේ පරිබෝ ගයි. ඇයි ධර්ී මහතරුන් වහන්ස කේල කියන්නේ. සසර මොනතරං පින්කර පුත්තමයෙක්ද. නමුත් අපේ භාගිතන් වහසේ පහළ වෙන මේ කාලේ නැවක නැගල වෙළඳමයනකොට? පෙරලිලා කොහෝම හරි ලෑරි කාල්ලක හරි මොකේ හරි ආධාරයෙන් පාවෙලා 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 ඇවිල්ල දූපතකට සේන්දුවනා ඇත මේ මිනිස්සු ජීවත්වෙන ප්‍රදේශයකට තමයි මේ සේන්දුව මිනිස්ු ජීත්වෙන රටකට එම සේන්දු වෙලා දැන් ගොඩට ඇවිල්ල වෙරලේ වැටිලාම් වෙහෙසට නිදා ගත්තා නිදගෙන බලහම එක ඇඳුමක්වත් ඇගේ නෑ ඔක්කොම මුහුදද ගැලවිලා තැමේ ඇඳුම් ගැලවෙනවා කියන කල්පනාවක් නෑ ඊටවට මරණ බයිලකයින එ එහහි නිරවස්තරයෙන් ඇවිල්ලා වැල්ලි වැටිල නිද අවදි වෙලා බලම ඇදු නෑ දැන් ගමට යඩබෑ එ කැලේට රිංගවා කැලේට ලිංගලා ගස්වල පොතු මේවාගේ දේවල් ගලවලා වැල්වල අමුණගන ඉනවටේ බැඳ ගත්තා හගත් නමුත් බඩගිනි වෙලාවකට ගමට යනව කෑම හොයාගට. කැලේට එන මිනිස්සු දකිනවා මේ පොතුවලින් හදාගත්ත ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් කලෙ ඉන්නවා. මිනිසු කල්පනා කලා මේ යි රහතන් වහන්සේ නම. මිනිසු සලකන්්ඩ පටන් ගත්තා. ඉර කල්පනා කලා මම රහත් වෙලාද දන්නවා මම රහත් වෙලා නෑ. නත් මිනිස්ු දැ දිගට සලකව රහතන් වහන්ේ නමක් කියලා. එඒ තරන් පුදුම අත්හරීම අත්හැරල තියන්නේ ඇඳුම් කෑල්ලක්වත් නෑ ගස්වලින් ගලවගත්ත පොත්තකින් ගිලි ූහගෙනන්නේ. එද මේවාගේ අත්හැරපු නිර්ලෝී උත්තමයෝ රහතන් වහන්සෙලමයි කියලා මිනිස්සුකල්පනා කරන්නේ. එන ග්‍රහත්වන හම මෙහෙම වෙෙන්දයි. එද තමනුත් අරගන්න මම රහත් කියලා.ඒ රහත් බව අත්හරන්න කැමතිත් නෑ ො දේ රහත් බව නිසාතමයි මිනිස්ස හලකන්න. එක දවසක් මධධිම රාත්‍රී මහා බ්‍රහ්මරාජයෙක් මොහු ජීවත්ව වෙන වනන්තර් ප්‍රදේශම ඒ කාලෝක කරගෙන ළඟට ඇවිල්ල කතා කරනවා කතා කරලා කියනවා බරහත්වෙලත් නෑ බරාහත්වෙන මඟට ඇවිල්ලත් නෑ බරහත්වෙන හැටි දන්නෙත් නෑ දේහින්ද නිකං අපායන්ඩ පව් කරන්න එපා කියලා මේන කල්ල අනිත්‍රී කරුණ කරලා ලෞතුරා බුදුරජාණන් වහන්ස පහළවෙලා ඉන්නේ. බේදා හුඟක් වීරය කරපු කෙනෙක් කපායට බයි. අද මොකක්ද වෙලා තියෙන්නේ. යන්ඩ ගිහිල්ලයි බුදුරජාණන් වහස මුණගැහෙන්ට මනගැහිල වහාම සසර කෙරවල කරට හැබෑම රහතන් වහස කොයි වගේ ද කියලමුන් වහසගෙන් දැනගණ්ඩ කියලා. එල්ලි වෙච්චිකමම්ම පිටත් වනාා. ලැජ්ජ හිතුනා. එලි වෙච්ච ගම පිටත් වනා බුදුරජාන්ස හන්්. කැතැක් එක යොදුන් එක සියවවිස මට මතක හැජ. කෙසේ හෝ මහා විශාල දුරක් ගෙවාගෙන ඇවිල්ලා භික්‍ෂූන් වහන්සලගෙන් අහනුව ස්වාමීනිි කොයි බුදුරජාණන් වහන්සේ. සඳහන් කලා පින්ඩ පාති වැඩිය. උහසේ කොහාටද කොයි පැත්තටද වැඩිය භික්‍ෂූන් වස සඳහ පිණ්ඩ පාති වැඩල එනකක් ඉඩ මකට ගිහිල කරදර කරන්නඩෙපා කියලා. වාමීනි මට භාගිතන් වහසේ වැඩපු දදිහාාව කියට එල්ලි මක් කරනවා මදක් ඉවසඩ කියල කියනවා ස්වාමිනී මේ තරන් දුරක් එක රැයින් මමාව මේ තරන් දුරක් මමාවේ හෙටවෙනකං ජීවත්තේද කියලා දන්නඇතිහින්ද ස්වාමීනිී බොහස කියේන මට මදක් ඉවසඩ කියලා ස්වාමිනිි කෞුද දන්න ඒ ඉවසන කාලයේ මගේ මරණේද කියලා භාගිතුන් වහස ගවට ඇන්ට පාර කියන්න කියද එතන ට භික්‍ෂූන් වහසල බාධ කරන්න යන්නේ හොයාගෙන යනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මුුණ ගැහිල්ල දනින් වැටිල භාගිතුන් වහසට වන්දනා කරලා ස්වාමීනී මට බණ ටිකක් කියන්න කියලා කියනවා. භාගිතුන් වහසේ දේශනා කරනවා අධාරු ජීරිය බණ කියන වෙලා ලෙමේන්නේ පින්ඩ පාති වැඩින වෙලාව බනාහන්ඩ බණ කියන වෙලාවට එන්න කියලා. අර කතාව මයි කියන්නේ ස්වාමීනී කවුද දන්නේ බණ කියන වෙලා වෙන කමන් ජීවත්යයිද කියලා. මට ගොඩක් එපාම භාගිතුන් හසට කරදර කරන්නේ මට බණපද දෙකක් ඇති මට එක දේශනා කරන්නට භාගිතුන් හස බැලුව මොකද මේ කියන කතාව අතීති කරගත්ත මහ විශාලකු සල්තියවා අතීතයේ වඩාපු විදර්ශනා භාවනන් වන්ගේ ඥාන ශක්තින් පුුණ්‍ය ශක්තියෙන් එළමිලා යිතියෙන්නේ හේතු සම්පත්තියෙනවා මෝට ඉතාම කෙටි දේශනාවක් අරහත්වයටම හේතුවයෙනවා. අන්න එක නිසා බොහෝම කෙටියෙන් කරුණක් දෙකත් තුනක් භාගිතුන් වහස දේශනා කරනවත් එක්කම සෞ් කෙලෙස් නසල රහත්වෙන්න්න පුළුව හැඟුණා. රහත් වනාට පස්සේ කියනවා ස්වාමී නිමාව පැවිදි කරන්න. අපි භාිතතු ව හසසිඳහන් කළා පාත්‍රා සිවුරු සම්පූර්ණද නෑස්වාමීි එනන් ගෙල සිවරු හොයාගෙනෙන්ට. යන අතර මග එල දෙනක් ඇනල මහපාරි වැටෙනවා. ඇැවේ මැරිල නිෙමේ වැටෙන්නේ මහපාරි පිරිනව පානවා. ප්‍රහතන් වහන්සෙනම. මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවනිින් සැනස්සුන භික්ෂූන් අතර මුලින්ම සඳහන් කරන ධාර චීරයන් වහන්සේ. ඇයි පින්තුන ප්‍රතිපදාව හරි සැපයි කර්මස්ථානයක් කරගෙන ගහක් මුලට වෙලා වාඩි වෙලා පෑය ගැනන් එරවිනිය ගොතාගෙන කාය ගෙවිය නෑනේ. පෑ ගනම් දුක්පින්ද නෑනේ දවස් ගනන් අවුරුදු ගනන් දුක් පින්ද නෑනේ රහත් බෞදෙසා වනපද කීපය යේ මහපාරහිදගෙන බනපද කීපයක් අනකොට සව කෙලෙස් නසන්ඩ භාගෙ ලැබනා. එකයිගේ සැපස් සහිත ප්‍රතිපදාවෙන්ම නිවනට ගිය මේ සාසනයේ පළවෙනි ශ්‍රාවකය අධාරු චීරය මහරහතන් වහසේලා. අන ඒක තමයි හැම පින්ක මක්ම කරලා ඉවර වෙනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින්. ගොද සමහරයි ප්‍රාර්ථනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම මට ලිවල්ල බෙන්ඩි කියලා. ප්‍රාර්ථනාවෙන් විතරක් නිවන් හබෙන්ඩි නෑ. මේ ගෞතම ශසනය තුළම නිවන් ලබන්ඩනම් ඔහු නිවනට යන ප්‍රතිපදාව තුළ ඉන්දෝනේ. නිවනට යන ප්‍රතිපදාව කියර කියන්නේ භාගිතුන් වහන්ස සතුට වෙන වැඩපිළිවලක ජීවත්තෙන්ඩ ඕනෑ. දෙවි හිමියෙන් නිත්‍ය වූ සීලයක් හැටියට පංචසීලය ආරක්ෂා කරඩඕනේ. මනාව තෙරවං සරණග හිල්ල ඉන්දෝන එහෙමයි නෑ කියලා නෙමෙයි කියන්නේ. කළ යුත්ත ඉතාම ඉක්මං භවයක. එක මේ භවේ වේවා, තව භවයක වේවා, තව බව හතාටකින් වේකා වේවා මට උපනිශ්‍රය සම්පත් ලබුණ දවස දෙයක සම්පූර්ණ වෙයි. එනිසා ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් ඒ ුතුම් නිවනි සනසෙන්ඩල බෙන්ඩි කල පාර්ථනා කළ යුත්තේ අන්නේ නිසා. එමන පන්නතනේ අි සඳහන් කරමින් හිටියේ මේ බාහිය ධාරුචීරය තෙරුන් වහන්සේගේ පටන් අන්‍ය වූ මහා කුලයන්ගේ පදුන මහා ශ්‍රාවකයන්ටම මහා සත්තයන්ටම පරිභෝගයි භාගිතන් වහසේ මහපුන් නෙවන්තයන්ටම භාගිතුන් වහසි වටිනවා. මෙතන මේ මහසත්ත්වයන්ට කියල සඳහ කරන්නේ සඳහන් කරනවා අර්හත්තේ සඳහා සුදුසුකම් තියෙන අය. රහත්වෙන්න්න සුදුසුකං තියෙන අයටම භාගිතුන් වහන්සේ පරිහරණය කරන්න වටිනවා. එවන් අය තතාගතයන් වහන්සේ පරිහරණය කරන්නේ දැකීමෙන්මයි. අන්ගේ නිසා දස්සනා නුත්තරී යයි කළ කියවා. භාගිතුන් වහන්සේගේ දර්ශනයත් ඉතාම උත්තරීතරයි. ඒමනම් පින්නදනී විසි පස්වැනි ධර්ම දේශනාව රතන සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරන. අද දවසි සිද්ධකරපු මේ දේශනා තුනෙම්ම කතා කලේ භාගිතුන් වහසිගේ අතනභාවය පිළිබඳව. නමුත් ඒ රතනභාවේ පැහැදලි කරන්න ඉදිරියට තවත් කරුණු අපි විසි හයිවනි දේශනාවනුත් සාකච්චා කරන්න්න ඉතුරු වෙලා තියෙනවා. මං ඒකයි මුලින් සඳහං කලින්ත් බුද්ධානුස්සති ආදී භාවනාවල් වඩන පින්නතුන්ට භාගිතුන් වහස්සේ පිළිබඳව කර සඳහන් කෙරෙන මේ කාරණා ඔබේ භාවනාවී දියුණුවට මහත් උපකාරයක් වෙනවකෙල් හිතනව. එ නිසා පීළඟ ධර්ම දේශනාවෙනුත් මෙ රතන භාවේ පිළිබඳවම සාකච්ඡා කරලා ලෞතුරා භාගිතුන් වහසේ, පොයි වගේද කියලා හඳුන ගණ්ඩ උත්සාහ කරමු ඉදම්පි බුද්ධේ රතනන් පනීතන්. තන සූතරයේ සඳහන්කරන මේ වචන කීපේ තේරුම කොයිතරං ගැඹුරුද කියන කාරණාව අවබෝධ කරගන්්ඩත් ඔබට මේ අවස්ථාව හරි වටිනවා. එවතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ ඔබ සිරුදනාටම භාගිතුන් වහසගේ ආශිරුවාදයෙන් ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පිඩතන අද ධර්ම දේශනාවේ දායෙකත්වය ධර්ණ පින්වත් පිරිස්ස. විශේෂෙන් සඳහන් කරනවා මැයි මස හතර දිනට යෙදුන තම උපන්දිනේ ම නිමිත්තෙන් තරංගා විලාසිනී මහත්මිය විසින් ඉතාම ඉක්මං භවයක උතුම් නිවන් අවබෝධ කරගැනීම සඳහාම ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කම සිදුකරනු ලබන බව. උතුම් අරමුණ හැටියට තවත් සෙහිපත් කරනවා පරලුව සැපත් තම සුගත මනිිපියාණන් ඇතුළු ලපත්ු ාන්ට ේපිින් අනුමෝදන් කිරීම පිණිසත්. අපවත් වී වදාල් අතිපූජනීය නාව්‍යනයේ සිරි අරියදම්ම මහා ස්වාමීන්ද්‍රරයන් වහන්සේටත් අතිපූජනීය දරනාාගම කුසලදම්ම නායක මහිමිපාණන් වහන්සේටත් මේපින් අනුමෝදන් වේවා. ආදරණීය මෑනියන් වන සුධර්මා මෑණියන් හට නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කිරීමටත්. මගේ නැගනිය වන වසුදාල් ලවංගී විභාෂ් රවී පුතනුවන්ට ගමික සහෝදරයාට එඩ්වින් මහත්මාට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමටත්. සියලු ලෝවැසියන්ට ලක්වැසියන්ට උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කර ගැනීම සඳහා නිදුක් නිරෝගී සුවයේ දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීමත්. මාගේ ආද්‍රණීයේ විභාෂ රවීපුතනුවන් ගේ සියලු අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයම සාර්ථක කර ගැනීම උදෙසාත් අපගේ කල්්‍යයාාන මිත්‍ර උළු විටිකේ අවසරයි බෝධි සීහ ස්වාමීන්ද්‍රරයන් වහන්සේටත් බඹර බොටුවී අවසරයි ආනන්ද මංගල ස්වාමීන් වහන්සේටත් පෝජපාද අවසරයි බොරලන්දේ වජරඥාන ස්වාමීන් වහන්සේ දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයේ සියල දෙනා වහන්සේටමත්. නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සඳහාත් ප්‍රාර්ථනය බෝධියෙන් අමාමහ නිවනිින් සැනැසීම සඳහාත් මේ පුුණෙ ධර්මයන්ගේ සියලු දෙනාටමත් හේතුවේවා. බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ කාරරිමණ්ඩලේ සියල දෙනටමත් ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටමත් නිදක් නිරෝගි භාාවේ චිරජීවනය උදා වේවා. මානසික ශක්තිය නිරන්තරයෙන් ඇතිවේවා කායික ශක්තියේ වසි දවස වඩාවාර්ධනය වේවා මේ රටේ තිබෙන සියලූම දුෂ්කරතා කරදර බාදුක දුරුවේවා, සියලු සත්‍යයූ සුවපත්වේවා. උත්තරීතර බුදු සසුන හැමකල්හීම ආරක්‍ෂා කරත්වා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ උතුම් වූ ධර්මදානම කුසල කරමය සිදුකරමින් මෙ උතුම් ප්‍රාර්ථනාවන් සිදු කරණට යදන. යික පින්වත් පිරිසගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන්, අමාම හනිවනින් සැප සහිත ප්‍රතිපදාවෙන් සැනසෙන්න්ඩමස් සියලූ මකුසලධර්මයන් හේතුවාසනාවීවා කෙලාශිරවාදි කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. ප්ඥන්තන් අනුමෝ දෙත් බාචිරංරක්කං තුළු කසාසනං දේවූ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්තිහි තුචේපිතු බවතුළු කූච රාජාභවතු දම්මිකු